මගේ මේ පෝස්ට් එක දැම්මට පස්සේ ගොඩක් අය මගෙන් ඇහුවා හුණු බෙටි වල තියෙන සුදු පාට කොටස මොකක්ද කියලා. ගොඩක් අයට මේ පිළිබඳ අවබෝධයක් තිබ්බේ නැහැ. ඉතින් මං හිතුවා අද ඔයගොල්ලොත් එක්ක ඒ ගැන කතා කරන්න. ඕනිම පොඩි දෙයකින් පවා අපිට ඉගෙන ගන්න ගොඩාක් ලොකු දේවල් තියෙන්න පුළුවන්. ඒ නිසා අපි අද බලමු හුණු බෙට්ටකින් අපිට ඉගෙන ගන්න තියෙන දේවල් මොනවද කියලා. අපි ඇතුළුව සියලුම ජීවීන්ගේ ශරීර නිර්මාණය වෙලා තියෙන මූලද්‍රව්‍ය රාශියක් එකතු වෙලා. හැබැයි මේ මූලද්‍රව්‍ය අතරින් ජීවීන්ගේ දේහ නිර්මාණයට අත්‍යවශ්‍ය මූලද්‍රව්‍ය හතරක් තියෙනවා. ඒවා තමයි කාබන්, හයිඩ්‍රජන්, ඔක්සිජන්, නයිට්‍රජන්. අපි ලබා ගන්න ආහාරවල ප්‍රධාන පෝෂක ද්‍රව්‍ය තුනක් තියෙනවා. ඒවා තමයි කාබෝහයිඩ්‍රේට්, ලිපිඩ්, ප්‍රෝටීන්. මේවයින් කාබෝහයිඩ්‍රේට් සහ ලිපිඩ වලින් අපිට ශරීරයට ලැබෙන්නේ කාබන්, හයිඩ්‍රජන්, ඔක්සිජන් කියන මූලද්‍රව්‍ය. අපිට ශරීරයට අවශ්‍ය නයිට්‍රජන් ලැබෙන්නේ ප්‍රෝටීන් වලින් විතරයි. අපේ ශරීරයේ මාංශ පේශී නිර්මාණය වෙන්න, එන්සයිම හැදෙන්න වගේ ක්‍රියාවලී රාශියකට මේ නයිට්‍රජන් අත්‍යවශ්‍ය වෙනවා. අපේ වායුගෝලයේ පරිමාව අනුව 78%ක් තියෙන නයිට්‍රජන් වායුව. හැබැයි ඒ වුණාට මේ නයිට්‍රජන් වායුව අපිට ඍජුවම පාවිච්චි කරන්න බෑ. අපිට විතරක් නෙමෙයි ශාකවලටත් නයිට්‍රජන් වායුව කෙලින්ම භාවිතා කරන්න බෑ. මේ නිසා නයිට්‍රජන් වායුව හඳුනන්නේ ජීවාන්තික වායුව කියලා. මේ නයිට්‍රජන් වායුව කෙලින්ම ප්‍රයෝජනෙට ගන්න පුළුවන් බැක්ටීරියා වගේ සුත්‍ර ජීවීන්ට විතරයි. ඒගොල්ලෝ මේ නයිට්‍රජන් උරාගෙන ඇමෝනියම් අයන, නයිට්‍රේට් අයන වගේ සරල සංයෝග හදලා පොළවට එකතු කරනවා. ශාක ඒ සංයෝග අවශෝෂණය කරගන්නවා. ඒවා භාවිතා කරලා ශාකවල ප්‍රෝටීන් නිෂ්පාදනය කරගන්නවා. සතුන්, මිනිසා ඇතුළු අනිත් සතුන් මේ ශාක ආහාරයට අරගෙන ඒ ප්‍රෝටීන් තමන්ගේ ශරීරයට ගන්නවා. එහෙමත් නැත්නම් වෙන සතෙක්ව මරලා ආහාරයට ගැනීම මගින් ඒ සතාගේ තිබ්බ ප්‍රෝටීන් ටික අවශෝෂණය කරගන්නවා. අපි වුණත් කිරි, බිත්තර, මස්, මාළු ආහාරයට ගන්න මේ ප්‍රෝටීන ලබා ගන්න. මේ විදිහට ප්‍රෝටීන්, ඒ කියන්නේ නයිට්‍රජන් ලැබෙන්නේ නැත්නම් සමහර ජීවීන් දරුණු ක්‍රම පාවිච්චි කළා හරි ඒ නයිට්‍රජන් අවශ්‍යතාවය සම්පූර්ණ කරගන්නවා. එහෙම නයිට්‍රජන් ලබා ගන්න ජීවීන් දරුණු වෙන අවස්ථා තුනක් මම කියන්නම්. පළවෙනි එක මදුරුව ලේවුරා බොන්නේ එයාට බිත්තර නිෂ්පාදනය කරගන්න අවශ්‍ය ප්‍රෝටීන ටික ලබා ගන්න. ඒ කියන්නේ නයිට්‍රජන් ලබා ගන්න. දෙක ඔගොල්ලෝ දැකලා ඇති බාදුරා වගේ කෘමිභක්ෂක ශාක. ඇයි ඒගොල්ලෝ එහෙම කෘමි සතුන්ව අල්ලගෙන කන්නේ? හේතුව තමයි ඒගොල්ලෝ ඉන්නේ කදුකර ප්‍රදේශවල පොළව කාදනය වෙලා පස හේදිලා යෑම නිසා පොළවේ නයිට්‍රජන් ප්‍රමාණය අඩුයි. ඒ හින්දා ඒගොල්ලෝ කෘමි සතුන්ව අල්ලගෙන ඒගොල්ලන්ව ජීර්ණය කරලා ඒ හරහා නයිට්‍රජන් ලබා ගන්නවා. ඒ කියන්නේ ශාක මාංශ භක්ෂක තත්ත්වයට පත් වෙනවා නයිට්‍රජන් නැති වුණහම. තුන්වෙනි එක නයිට්‍රජන් අඩු වුණහම මිනිසුත් දරුණු වෙනවා. උදාහරණයක් විදිහට නයිට්‍රජන් පොහොර නැතිවීම, ඒ කියන්නේ යූරියා නැතිවීම නිසා පහුගිය කාලේ උද්ඝෝෂණ තියලා ආණ්ඩු පවා ගෙදර හැරියා ඔයගලන්ට මතක ඇති. හොඳයි. මේ මොන ක්‍රමයෙන් හරි අපි නයිට්‍රජන් ලබා ගත්තයි කියලා හිතමු. ඒ කියන්නේ ප්‍රෝටීන් අපේ ශරීරයට ඔන්න දැන් ආහාරයක් මඟින් ලබාගෙන තියෙනවා. එතනින් පස්සේ මොකද වෙන්නේ? අපි ප්‍රෝටීන් ආහාරයක් ලබා ගත්තට පස්සේ අපේ ආහාර මාර්ගයේදී ඒක ජීර්ණය වෙලා ඇමයිනෝ අම්ල බවට පත් වෙනවා. මේ ඇමයිනෝ අම්ල ශරීරයට උරා ගන්නවා. රුධිරය හරහා අක්මාව ඇතුළු අනිකුත් සෛල වලට ගමන් කරනවා. මේ ඇමයිනෝ අම්ල සෛල ඇතුලේ විවිධ ක්‍රියාවලි සඳහා භාවිතා වෙනවා. එතෙන්දී අතුරු ඵලයක් විදිහට විෂ සංයෝගයක් වෙන ඇමෝනියා හැදෙනවා. මෙහෙම සෛල ඇතුලේ නිපද වෙන අපද්‍රව්‍ය වලට කියන්නේ බහිස්රාවී අපද්‍රව්‍ය කියලා. එතකොට මේ ඇමෝනියා කියන්නේ නයිට්‍රජනීය බහිස්රාවී ද්‍රව්‍යයක්. ඇමෝනියා ගොඩක් විෂ නිසා මේක සෛල ඇතුලේ හැදුනහම ඉක්මනට පිට කරන්න ඕනේ. මාළු, උභය ජීවීන් වගේ ජලය ආශ්‍රිතව ජීවත් වෙන ජීවීන් කරන්නේ මේ හැදෙන ඇමෝනියා වතුරේ දිය කරලා තනුක කරලා ඉක්මනට පිට කරලා දාන එක. ඒගොල්ලෝ ජලය ආශ්‍රිතව ජීවත් වෙන නිසා එහෙම වතුර ගොඩාක් පිට වුණා කියලා ඒගොල්ලන්ව විජලණය වෙන්නේ නැහැ. ඒ නිසා ඒගොල්ලන්ගේ බහිස්රාවී අපද්‍රව්‍ය වෙන්නේ ඇමෝනියා. හැබැයි ජලයේ නැතුව ගොඩබිම ජීවත් වෙන ජීවීන්ට මේක කරන්න බැහැ. දැන් අපිට අපේ සෛල ඇතුළ හැදෙන ඇමෝනියා වතුරේ දිය කරලා මුත්‍රායක පිට කරන්න උනා නම් එක සැරේකට වතුර ලීටරයක් විතර මුත්‍රා කරන්න වෙනවා. එහෙම උනා නම් මුත්‍රා කරලා විජලණය වෙලාම අපි මැරෙනවා. ඒක නිසා අපේ ඇතුළු ශිරපායි සතුන්, ශරීරයේ ලෝම තියෙන කිරිබි වැඩෙන සතුන්, ඒගොල්ලෝ කරන්නේ ඊට වඩා වෙනස් ක්‍රියාවක්. අපි ඇතුළු ශිරපායින්ගේ අක්මාවේදී මේ ඇමෝනියා යූරියා බවට පත් කරනවා. යූරියා ඇමෝනියා වලට වැඩිය විෂ තත්වයෙන් අඩුයි. ඒක නිසා වතුර ටිකක දිය කරලා මේක ශරීරයෙන් පිට කරන්න පුළුවන්. ඒ නිසා මිනිසා ඇතුළු අනිකුත් ශීරපායින්ගේ නයිට්‍රජනීය බහිස්රාවී අපද්‍රව්‍ය වෙන්නේ යූරියා. මේ යූරියා මුත්‍රා එක්ක පිට වෙලා ඉවත් වෙනවා. දැන් මම කියපු විදිහට ඇමෝනියා යූරියා බවට හරවන්නේ අක්මාවේ. ඒ හැදෙන යූරියා ටික
දේවරින් යනවා වකුගඩු වලට වකුගඩු වලදී යූරියා ටික පෙරලා වතුරත් එක්ක මුත්‍රා විදිහට පිට කරනවා එතකොට කාගේ හැරි ලේ වාර්තාවක් පරීක්ෂා කළාම එයාගේ ලේ වල ඇමෝනියා වැඩිපුර තියෙනවා නම් අපිට නිගමනයකට එන්න පුළුවන් එයාගේ අක්මාවයේ ගැටලුවක් තියෙනවා කියලා මොකද ඇමෝනියා යූරියා බවට හැරෙලා නැහැ කාගේ හැරි ලේ වල යූරියා ප්‍රමාණය වැඩි නම් අපිට ඒකෙන් නිගමනයකට එන්න පුළුවන් එයාගේ වකුගඩු වල ගැටලුවක් තියෙනවා කියලා ඒ කියන්නේ ලේ වලින් යූරියා අවශ්‍ය විදිහට පෙරලා නැහැ මේ නිරීක්ෂණ වෛද්‍ය විද්‍යාවේදී ගොඩක් භාවිතා වෙනවා අපි මුත්‍රා පිටකලාට පස්සේ මේ මුත්‍රා මත බැක්ටීරියා වගේ සුද්ධ ජීවීන් ක්‍රියා කරලා මේ යූරියා ආයිත් බිඳහෙලනවා ඇමෝනියා සහ කාබන් ඩයොක්සයිඩ් බවට ඇමෝනියා විෂයි වගේම අධික දුර්ගන්ධයක් තියෙනවා ඔය ටොයිලට් වල ස්මෙල් එක එහෙම නැත්නම් මුත්‍රා පල්වන ගඳට හේතු වෙන්නේ මෙන්න මේ ඇමෝනියා මුත්‍රා කලහම මේ අදාළ ස්ථානයේ වතුර යොදලා පිරිසිදු කිරීම මගින් අපිට මේ අහිතකර ඒ වගේම අප්‍රසන්න ගඳ ඇති වෙන එක වළක්වා ගන්න පුළුවන් මේගොම මේ ටොයිලට් වලට විතරක් නෙමෙයි අපිටත් අදාළයි අපි මුත්‍රා කලහම ඒ පිට වෙන මුත්‍රා වලින් සුළු ප්‍රමාණයක් හරි අපේ මුත්‍රා පද්ධතියේ තැවරෙනවා ඉතින් මේව මත සුද්ධ ජීවීන් ක්‍රියා කලහම ඇමෝනියා හැදෙනවා ඒ හරහා අධික දුර්ගන්ධයක් එනවා ඒක අපිට දැනෙන්නේ නැහැ ඒක දැනෙන්නේ පිට ඇයට ඒ නිසා එහෙම දුර්ගන්ධයක් ඇති වෙන එක වළක්වා ගන්න පුළුවන් මුත්‍රා කලාට පස්සේ ඒ අදාළ ස්ථාන පිරිසුදු වතුරෙන් සේදීම මගින් ඒක හොඳ සෞඛ්‍ය පුරුද්දක් හොඳයි දැන් අපි යමු අපේ කතාවේ වැදගත්ම කොටසට උරගයින් සහ පක්ෂීන් ජීවත් වෙන්නේ ගොඩාක් වෙලාවට වියලි කාල ගුණයක් තියෙන රළු පරිසරවල මේ නිසා යාලට වතුර බොන්න හම්බෙන්නේ හරිම අඩුවේ ඒ හින්දා ඒගොල්ලෝ මුත්‍රා විදිහට වතුර පිට වුණොත් එහෙම විජලණයකට ලක් වෙනවා ඒ නිසා උරගයෝ සහ පක්ෂීන් මුත්‍රා කරන්නේ නැහැ ඒගොල්ලෝ ශරීරයේ හැදෙන ඇමෝනියා යූරික් අම්ලය බවට පත් කරලා ඒගොල්ලන්ගේ මල ද්‍රව්‍යත් එක්කම ඒවා පිට කරලා දානවා ඔය ඔගොල්ලෝ හුණු බෙටිවල සුදුපාට කොටසක් විදිහට දකින්න අන්න ඒ යූරික් අම්ලය. ඒක අම්ලයක් නිසා සාමාන්‍ය ඇඟේ ගෑවුනහම පොඩි දැවිල්ලක් එහෙම ඇති වෙනවා. ඔන්න ඔය හේතුව නිසා හුණු බෙටිවල සහ අනිකුත් උරගයින්ගේ බෙටිවල, පක්ෂීන්ගේ බෙටිවල එම සුදුපාට කොටසක් තියෙනවා. ඒ කියන්නේ යාලා මුත්‍රා කරන්නේ නැතුව ඒ තියෙන අපද්‍රව්‍ය මල පහ එක්කම පිට කරලා දානවා. ඒකෙන් යාලට පුළුවන් වෙනවා ශරීරයේ තියෙන වතුර ටික ආරක්ෂා කරලා තියාගන්න. හුණු වගේ උරගයින්ට වතුර පිට කරන්න ඕනනොත් ඒගොල්ලෝ ඒවා මල පහ එක්කම පිට කරනවා. ඔය සමහරලාට ඔගොල්ලෝ හුණෙක් චූකලා කියලා එහෙම කියන්නේ ඒ විදිහට පිට කරන වතුර. ඇත්තට මේක මුත්‍රා නෙමේ බඩෙලි. ඉතින් ඒ නිසා ඊට පස්සේ කවුරු හරි පොඩි ළමෙක් ඔගොල්ලන්ගෙන් ඇහුවොත් එහෙම ඇයි මේ හුණු බෙටිවල සුදු පාට කොටසක් තියෙන්නේ කියලා මන් දන්නේ ළමයෝ කියන්නේ නැතුව ඒක මෙන්න මේ විදිහට පැහැදිලි කරන්න. පුතේ හුණු වගේ බඩගාගෙන යන උරගයෝ කුරුල්ලෝ වතුර බොන්නේ අඩුවේ. ඒක නිසා ඒගොල්ලෝ මුත්‍රා කරන්නේ නැහැ. ඒගොල්ලෝ මුත්‍රාවල තියෙන අහිතකර අපද්‍රව්‍ය ඒගොල්ලන්ගේ මල ද්‍රව්‍යත් එක්ක පිට කරනවා. ඒක තමයි ඔය සුදු පාට කොටසක් විදිහට දකින්න තියෙන්නේ. හරි සරලයි. හොඳයි. මම හිතනවා ඔයගොල්ලෝ මොකක් හරි අලුත් දෙයක් ඉගෙන ගන්න ඇති කියලා. ඔන්නව තමයි අපිට හුණු බෙට් එකකින් ඉගෙන ගන්න තියෙන දේවල්.